ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය රට හැදීමනොව බලය අල්ලා ගැනීම පමණක් බව කළුමෝදර අරගලයේ ආරම්භක අවධියේ එහි ඉදිරිගාමීව කටයුතු කළ YouTube නිර්මාණකරුවෙකු වන මොටිවේෂන් අප්පච්චි නොහොත් සංජු සමරසිංහ මහතා සඳහන් කරයි. ජනතා විමුක්ති පෙරමුණ තුල සිටින්නේ කුහක පුද්ගලයන් බවත් කෝල්ෆේස් අරගල භූමියේදී තමන් එය පුද්ගලිකව අත්විඳි බවත් ඔහු පවසයි. ජනතා විමුක්ති පෙරමුණ කාළුමෝදර අරගලය තමන් සතු කර ගැනීමට එදා අරගල භූමියෙන් තමන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් අද වන විට ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන හතුරෙකු බවට තමන් පත්ව සිටින බවත් ඔහු කියා සිටි. අන්තර්ජාල නාලිකාවකදී ඔහු තවදුරටත් පවසන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ද අපේක්ෂකයෙකු ලෙස තරඟවදින බවයි. මේ අතර පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයට ලබා දීමට කතානායකවරයා පොරොන්දු වූවත් පසුගියදා පැවති පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කාරක සභාවේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරු එම තිරණයට විරුද්ධ වුණා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ බලපෑම නිසායි කතානායකතුමා ගත් තිරණය ක්‍රියාත්මක නොකරන්නේ. අද 28 කොළඹ පැවති මාධ්‍යමයකට එක් වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා මෙම අදහස් පළ කර ඇත. පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරක සභා දෙකක් තමයි පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව. මේ වසරේ ජූනි මාසයේ 7 වනදා පාර්ලිමේන්තුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අපි ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරා මේ කාරක සභා දෙකේ සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන්න කියලා.